රජයේ සාකච්ඡාමය ක්‍රියාදාමය තුළ ඇතිවුණු දුර්වලතාවය තුළ තමයි IMF එක කියද්දි ණය ගෙවීම් කටයුතු 2033 සිට ක්‍රියාත්මක කරන්න කියලා අතනම 2028 සිට ක්‍රියාත්මක කරන්නට ගිවිසුම් ගත විය. අවසාන වශයෙන් මම කියන්නේ මොකද මන් දන්න ඔබතුමා කැමති නෑ මං කියන දේවල් අහගෙන ඉන්න කමක් නෑ. මන්ද පෝෂණයේ වැඩි වීම සුබද අසුබද? රැකියා අහිමි වීම සුබද අසුබද? අපි ඔබතුමාට අවසරය දෙන්නම් දැම්මම රට යන්න. ගිහිල්ලා හම්බු වෙන්න. ජාත්‍යන්තර ස්වෛරී බැනුම් කර හිමියන් එක්ක සාකච්ඡා කරලා ගානාවේ මුදල් ඇමතිවරු රට වෙනුවෙන් ලබාගත්තු ඒ සහනය එක ලබා ගන්නට අපි ඕනතරම් ආශිර්වාද කරනවා. මන්ද පෝෂණය අසුබද සුබද අසුබද? ඒක අසුබයි. ඒ නිසා තමයි අස්වැසුම ගෙනාවේ. ඒ නිසා තමයි හාල් කිලෝ 10 ගානේ මාස දෙකක් දුන්නේ. දුප්පත්කම අසුබයි. ඒකයි ලක්ෂ 20කට උරුමය අයිතිය දෙන්නේ. ඒකයි ලක්ෂ 2000කට අපි ගෙයක් දෙන්නේ. මේ රටේ ආර්ථිකය කැඩිලා මිනිස්සු හාමතේ ඉන්නකොට අගමැතිකම ගන්න නැතුව බය දුවන එක සුබද අසුබද කියලා. දැන් ආපහු ආධාර වෙනකොට නුවර පාර අනික් වැඩ කටයුතු සියල්ලම අපිට ආරම්භ කරන්න පුළුවන්. දුකද? ආර්ෂා ඩිසිල්ලා එමෙතුමාට කිව්වේ අපි මේ දෙක දෙන්න බලාපොරොත්තු වෙන ගිවිසුම් දෙක මං දැන් අවස්ථාව ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම පුද්ගලික බැඳුම්කරුවන් එක්ක සාකච්ඡා කරන්න. ඒ අවස්ථාවේදී ක්ලිෆඩ් චාන්ස් සමාගම කිව්වා මේක දැන් එලි කරන්න එපා. එතකොට ඒ අය දන්නවා අපි අනික් අය එක්ක ඇති වුණ කොන්දේසි එක සාමාන්‍ය එකක්. ඒ නිසා මේ ඉවර කළා ඒ තුනම ඉදිරිපත් කරන්න කියලා. වෙන එකක් නෙමෙයි. එතුමා දන්නවා නම් තාම ගානාවේ කොන්දේසියොත් පිට කළා නෑ. කොහෙන් ගන්නවද කියලා මන් දන්නේ නෑ. දැන් අපි මම කියන්නේ මේ කරුණු ඔක්කොම දෙන්න හර්ෂා ඩිසෙලා මෑතුමයි කොමිටියට. එතන ඔයගොල්ලෝ ඔක්කොම සාකච්ඡා කරලා ඕනේ වார்த்தාවක් ලියන්න. ඔබතුමා හර්ෂා ඩිසෙලා මන්තුමාට ඉර්ෂ්‍යා කරනවද? එයා මේක කරන එක අකමැතිද? නාලක ගොඩ හේවද දාන්න ඕනේ විපක්ෂ මේ උපදේශක හැටියට. මට කමන්නේ එක සැරයක් උනේ වලේ වැටිලා දෙවන වෙනවද? ගාන එක ගැන මේ මුදල් ඇමති නෙමෙයි ඔක කරේ. නානා ඇඩෝ ඩංකාන්න මට මුදල් ඇමතිවරේ නෙමෙයි ඒක අපේ රාජ්‍ය ඇමතිවරයා කරා. අපේ රාජ්‍ය ඇමතිවරයා ගිහින් කතා කරලා කරා. ඉතින් තව මොනවටද මම වෙන අයවත්. තමුන් ආශ්‍රය තුමයි කතා කරලා ටිකක් ඉගෙන ගන්න කොහොමද මේක කරන්නේ කියලා. ඒත් එතුමාට ඕනනම් ප්‍රෙසිඩන්ට් නානා ඇඩෝ එක කතා කරන්න. මං කියන්න මං එතුමා හොඳට දන්නවා. එතුමා තමයි එයා ව්‍යාපාරිකයෙක් මේක අතට අරගෙන කරා. මුදල් ඇමතිව අගමැති එතන පාලනය ගෙනිච්චා. මුදල් ඇමති එයා කරන කිව්වේ දේ කරා. ඉතින් ඕන්නා යන්න කැමති නම් මං ටිකට් එකක් දෙන්නම් යන්න.